ආයුබෝවන් කියල පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ලෝක බලවතුන්ට පවා අත්‍යවශ්‍යම අප්‍රිකානු රටක් වන ජිබුටි පිළිබඳව. ඇතරම ජිබුටි කියන්නේ භූදේශපාලනික, ආර්ථික සහ යුදමය වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථානයක පිහිටා තිබෙන රටක්. මේ නිසා රටවල් කිහිපයකම හමුදා සහ පරීක්ෂණ කඳවුරු මේ වන විට ජිබුටි රට තුළ ස්ථාපනය කර තිබෙනවා. ඒ අතර එක්සත් ජනපද සහ චීන නාවික කඳවුරක්, ප්‍රංශ ගුවන් කඳවුරක්, ඉතාලි ආධාරක කඳවුරක් සහ ජපන් කඳවුරක් ඇතුළත්. ඇතරම මේ ඉතාමත්ම අවදානම් තත්ත්වයක් බවට වාර්තා වෙන්නේ. මොකද ලෝක යුදමය තත්ත්වයක් ඇති වුණත් මුලින්ම ගැටුම් හටගන්නේ මෙවැනි රටවල. ඒ හේතුව නිසා තමයි බොහෝ රටවල් විසින් තමන්ගේ රට තුළ විදේශීය හමුදා කඳවුරු ස්ථාපනය කරන්න නොදෙන්නේ. මෙම කඳවුරු අතර ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකක් සිටිනවා. මේ වන විට එක්සත් ජනපදයේ චෝදනා කරනවා චීනය විසින් අධිබලිත ලේසර් පද්ධතියක් එක්සත් ජනපද ගුවන් පද්ධතිය ඉලක්ක කරගෙන සවිකර තිබෙන බව. මේ තත්ත්වය මත ජිබුටි හඳුන්වන්න පුළුවන් ඉතාමත්ම අවදානම් රටක් විදියට. කොහොමුණත් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හමුදා කඳවුරු පිළිබඳ විතරක්ම නෙමෙයි. මෙහි ආර්ථිකය සහ වර්තමාන තත්ත්වය පිළිබඳවත් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ අවසන් වන තෙක් රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. අප්‍රිකානු මහද්වීපයේ ඊසාන දෙසින් පිහිටා තිබෙන ජිබුටි නිල වශයෙන් හඳුන්වන්නේ රිපබ්ලික් ඔෆ් ජිබුටි නමින්. මෙහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 23,200ක් පමණයි. ඒ වගේම රටවල් තුනක් මොවුන් සමගින් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් වෙන්නේ දකුණින් සෝමාලියාව, නිරිත දෙසින් ඉතියෝපියාව සහ උතුරින් එරිට්‍රියාව. ඊට අමතරව රටේ උතුරු ප්‍රදේශවලින්ම රතු මුහුද සහ ගල්ෆ් මුහුදු කලාපයේ පිහිටා තිබෙනවා. ඒ අනුව ජිබුටි ජාත්‍යන්තර නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් ස්ථානයක පිහිටි රටක් විදියට හඳුන්වන්න පුළුවන්. රටේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ජිබුටි නමින්. 2024 වර්ෂයේ වෙද්දි මෙහි ජීවත් වෙන්නේ 976,000ක ජනගහනයක් පමණයි. ඒ අනුව ජිබුටි කියන්නේ ඉතාමත්ම කුඩා රටක් වුණත් මෙහි ජීවත් වෙන්නේ වර්ග කිලෝමීටර් 1ක් තුළ පුද්ගලයන් 37ක් පමණයි. ඇතරම ජනගහනය අනුව ගත්තොත් මෙය සැලකෙන්නේ ලෝකෙ 162 වෙනි රට විදියට. ඒ අනුව ජිබුටි හඳුන්වන්න පුළුවන් ලොව කුඩාම ජාතීන් අතරින් එකක් විදියට. එම ජනගහනයෙන් 60%ක්ම සිටින්නේ සෝමාලි ජාතිකයන්. මීට අමතරව 35%ක් අෆා ජාතිකයන් සහ 5%ක් අරාබි ජාතීන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම ආගම වෙන්නේ ඉස්ලාම්. ජනගහනයෙන් 94%ක්ම එම ආගම අදහනවා. මොවුන්ට නිල භාෂාවන් දෙකක් පවතිනවා. එම භාෂාවන් දෙක වෙන්නේ අරාබි භාෂාව සහ ප්‍රංශ භාෂාව. මොකද මේ අතීතයේදී ප්‍රංශ යටත් විජිතය. ජිබුටි ජනරජය ප්‍රංශයෙන් නිදහස ලබා ගන්නේ 1977 ජුනි 27 වෙනිදා. ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. 2024 වර්ෂයේ වෙද්දි මෙහි නාමික දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 3.873ක් වෙනවා. ඒ අනුව ජිබුටි හඳුන්වන්න පුළුවන් ලෝකෙ කුඩාම ආර්ථිකයක් සහිත රටක් විදියට. නමුත් මෙහි ඉතාමත්ම අඩු ජනගහනය නිසා ඒක පුද්ගල් දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 3,761ක් වෙනවා. 2024 වර්ෂයේදී ගත්තොත් එය ශ්‍රී ලංකාවටත් වඩා තරමක ඉහළ ගියා. නමුත් මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 171 වෙනි ස්ථානයේ. ශ්‍රී ලංකාව එම ලයිස්තුවේ රැඳී සිටින්නේ 73 වෙනි ස්ථානයේ. ඒ අනුව ඔබට හොඳින් අවබෝධ කරගන්න පුළුවන් ඇති මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඉහළ ගියත් යටිතල පහසුකම් පවතින්නේ ඉතාමත්ම දුර්වල මට්ටමකින් බව. මොකද මානව සංවර්ධන දර්ශකය අනුව ගත්තත් මෙය සැලකෙනවා ලෝකෙ අඩුම මානව සංවර්ධනයක් සහිත රටවල් 20 එකක් විදියට. රටේ ගිනි සංගුණකය 41.6ක් වෙනවා. ඒ අනුව මෙහි ආදායම් බෙදී යාම ඉතාමත්ම අසමානයි. රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ සේවා. එම ප්‍රතිශතය 76.1ක් වෙනවා. මොකද ජිබුටි පිහිටා තිබෙන්නේ යුරෝපය, මැද පෙරදිග සහ ආසියාව සම්බන්ධ කරන ලොව කාර්යබහුලම නාවික මාර්ගයක. ඒ නිසා මෙය හඳුන්වන්න පුළුවන් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට විශාල වශයෙන් සේවා සපයන ස්ථානයක් විදියට. මේ තත්ත්වය මත ජිබුටි ආර්ථිකයට වැඩිම දායකත්වයක් දක්වන්නේ ඔවුන්ගේ වරාය. ඒ වගේම තමයි කලාපයේ වේගවත්ම ආර්ථික වර්ධනයක් සහිත ඉතාමත්ම දැවැන්ත රටක් විදියට ඉතියෝපියාව සැලකෙනවා. නමුත් ඉතියෝපියාව කියන්නේ ලෑන්ඩ් ලොක් රටක්. ඒ කියන්නේ මුහුදක් නොමැති රටක්. මේ නිසා ඉතියෝපියාව විසින් ආනයන සහ අපනයන සඳහා සේවාවන් ලබාගන්නේ ජිබුටි වරායෙන්. මෙම වරාය හරහා හුවමාරුවන භාණ්ඩ මගින් 70%ක්ම ඉතියෝපියාවට අයත් ඒවා බවටයි වාර්තා වෙන්නේ. මීට අමතරව ජාත්‍යන්තර නෞකාවන් සඳහා ඉන්ධන, සේවා සහ අලුත් වැඩියාවන් ජිබුටි වරාය මගින් ලබා දෙනවා. එමගිනුත් මොවුන් විශාල ආදායමක් ලබනවා. ඒ වගේම දැවැන්ත ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් විදියටත් මෙය සැලකෙනවා. ජිබුටි රජය විසින් ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා.
ඇතරම රටක් විදියට ඒ අතරින් සමහරක් යහපත් විදියටත් සමහරක් අයහපත් දේවල් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොවුන් ජාත්‍යන්තර ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා අඩු බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ වගේම විශාල වශයෙන් පෞද්ගලීකරණයක් සිදු කරනවා. කෙසේ වෙතත් එම ආයෝජනවලින් 80%කටත් වැඩි ප්‍රතිශතයක් පවතින බවට වාර්තා වෙන්නේ මොවුන්ගේ වරාය මූලික කරගෙන. ඒ නිසා මෙහි ආර්ථිකය වැඩි විවිධාංගීකරණයක් සිදු වී නැහැ. මේ රටට පවතින විශාල අභියෝගයක් බවටයි වාර්තා වෙන්නේ. එහි ප්‍රතිඵලයක් විදියට රටේ විරේකියානුපාතය ඉතාමත් ඉහළයි. එය 50%කට ආසන්න බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව ජිබුටි හඳුන්වන්න පුළුවන් ලෝකයේ ඉහළම විරේකියානුපාතයක් සහිත රටවල් අතරින් එකක් විදියටත්. මෙහි ජීවන තත්ත්වය සහ පවතින අභියෝග පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම ජිබුටි සැලකෙන්නේ ලෝකයේ උෂ්ණ අධිකම රටක් විදියට. මෙහි ඇවරේජ් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40%කට ආසන්නයි. තවත් ප්‍රධානම අභියෝගයක් වෙන්නේ පිරිසිදු ජලය හිඟවීම. මෙහි වැඩි වශයෙන් පිහිටා තිබෙන්නේ කාන්තාර සහ අර්ධකාන්තාරමය දේශගුණය. මේ නිසා ලෝකේ පානීය ජලය සීමිතම රටවල් අතරින් එකක් විදියට ජිබුටි හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ගත්තොත් මෙහි අධික ජීවන වියදම, අවිධිමත් ජනාවාස සහ සෞඛ්‍ය අභියෝග විශාල වශයෙන් පවතිනවා. මොකද ජිබුටි කියන්නේ සංවර්ධනය අගනුවර ආශ්‍රිත ප්‍රදේශවලට පමණක් සීමා වූ රටක්. ඒ නිසා මෙහි ග්‍රාමීය ප්‍රදේශවලට සෞඛ්‍ය, පානීය ජල සහ විදුලි අභියෝග පවතින බවට වාර්තා වෙනවා. ඇතරම රටේ මානව සංවර්ධනය මෙතරම් අඩු වෙන්නක් එක හේතුවක් විදියට එය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කලාපයේ අනිකුත් රටවල් අතරින් අධිකම ජීවන වියදම සහිත රට විදියට සැලකෙන්නේ ජිබුටි. මොකද මෙහි ඒක පුද්ගල ආදායම ඉහළ ගියාට ආදායම් ජනගහණය අතර බෙදී යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා රටේ ජනගහණය 85%කටත් වැඩි පිරිසක් සැලකෙන්නේ ඉතාමත්ම දුප්පතුන් විදියට. අපි මේ වීඩියෝ සඳහන් කළා මේ පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථානයක කියලා. ඇතරම එය මේ වගේ කුඩා රටකට හොඳ වගේම නරක වෙන්නත් පුළුවන්. මොකද මේ වගේ රටවලට ලෝක බලවතුන්ගෙන් විශාල වශයෙන් බලපෑම් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ජිබුටි ජනරජය තුළ විශාල වශයෙන් විදේශීය හමුදා කඳවුරු පවතින්නේ. ඒ වගේම මෙය හඳුන්වන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකක හමුදා කඳවුරු පවතින එකම රට විදියටත්. මොකද මෙහි එක්සත් ජනපද, ප්‍රංශ, ඉතාලි, ජපාන වගේම චීන හමුදා කඳවුරකුත් පවතිනවා. ඇතර මුලින් සඳහන් කළා වගේ ලෝක යුදමය තත්ත්වයක් ඇති වුණොත් මුලින්ම ගිනිගන්නේ මේ වගේ රටවල්. ඒ අනුව ජිබුටි හඳුන්වන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් ලෝක බලවතුන්ගෙන් දැඩි ලෙස බලපෑම් පවතින රටක් විදියට. අද වීඩියෝ ජිබුටි පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.